මේගොලන්ට වැඩ පිළිවෙලක් නෑ. අර පෞගේ දවසල් වීඩියෝ එකක්ගේ සෝෂල් මීඩියවල් ක්‍රිකට් ගහන්න යනකොට දැක්කද? අර ගිහිල්ලා එහෙම තියෙනවා ගහපන් කියලා. ඒක ඒක හැදුවේ ඉරාජ් කියලා චෝදනාවක්. මම වගේ දෙයක් නෑ හැදුවේ. මේ වන්දරිය මම වගේ කියලා. Facebook එකේ තිබ්බ ඒ වීඩියෝ එකේ ආතල් එකක් අරන් ඔක මිලියන ගාණක් මම දැක්ක හැම page එකම යනවා. ඒ වීඩියෝ එකේ කන්ටෙක්ස්ට් එක ඇතුළේ තියෙන දේ බලන්න. කයිය ගැහුවට ඇත්තටම මේගොල්ලන්ට බෑගෙන ක්‍රිකට් ගහන්න බෑ. අර ගෙයක් හදනවා ඒ කයිය ගහනවා විතරයි මුන්ට වැඩ බෑ. ඉතින් වැඩ ඕගොල්ලන් හිතනවා නම් ආරයිට ඕගොල්ලන් දැන් මේ කමෙන්ට් දාලා බැනගෙන දැන් අරගල කාලෙත් එහෙමනේ මට බැන්නා මතක 2000 මුළු ලංකාවම විශාල පිරිසක් මට බැන්නා මෙහෙම මෙහෙම නෑ කියලා. අන්තිමට මොකද උනේ? ලක් අයිය ලක් අම්ම ලක් පුතාලා දැක්කද සල්ලි ගහලා තියෙන හැටි කරපු දේවල් අරගලේ. එතන අහිංසක මිනිස්සුන්ව මේ රටේ වෙන රටකට ඌමනාවකට මේ රට පාවිච්චි වුණා මේ මිනිස්සුන්ව. ඒකම ඒකම නෙමෙයිද බංග්ලාදේශ වල උනේ? ඒ විදිහට මුණා බංග්ලාදේශ. හැබැයි ඒ තැන රට එනකන් කවුද බලන් හිටියේ? ඒක ඉතින් ප්‍රශ්නේ තියෙනවා. වාගෙන් නුවේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම ඔවා ක්‍රියේට් කරපු දේවල්. පොල් තෙල් වලට වහ දාලා ගස් කපනවා කියලා ගස් කපන උන ටීවී චැනල් වල පෙන්වන ළමයි අඬනවා. නෑ මේ ප්‍රශ්නේ තියෙන අර වැට් එක අඩු කළා. මේක නෑ නැති ප්‍රශ්නයක් ඒ මොහොතේ පාර්ලිමේන්තුවේ විසින් ඇති කරගත්තා. ඒක ඒක තමයි ඒ ප්‍රශ්න. අනිත් එක මම කියන්නේ මේ පාක්ෂික බලයක් පවුලට ඔව් ඒක නෑ මම කියන්නේ 100%ක් මේ හරි කියන එක නෙමෙයි. ප්‍රශ්න වුණා. හැබැයි ප්‍රශ්න වුණාට වෙන රටකට ඌමනාවකට මේ රට බිඳ දමන්න සහ විශාල කුමන්ත්‍රණයක් සිදුනා. විශාල මුදලක් ඩොලර්ලට ආවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී විශාල වලින් ගණන් වලින් සල්ලි හම්බ කරා. දැන් ඒගොල්ලෝ සයිලන්ට් මේ වෙලාවේ. නිර්පාක්ෂික අරගලය කිව්වට අන්තිමට ඔක්කොම මෙලේ පක්ෂ ඒගොල්ලන්ගේ එක 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 ඇජෙන්ඩාස් වලට ගියේ. වා හොඳට බලන්න බංග්ලාදේශ වල ගිය මං බංග්ලාදේශ වල ගිය අරගලය හොඳට ෆලෝ කරා. ලංකාවේ වගේමයි සෝෂල් මීඩියා කැම්පේන් එක ගියේ. ලංකාවේ වගේ මතකද ඒ දවස්වල මේ රට මගේ රට කියලා සින්දු දාලා ජය ගාන අර මතකද ඒ සින්දු දාලා ඒ විදිහට ඊපස්සේ අර මිනිස්සු යනවා එකතු ඒ විදිහටම මේ බංග්ලාදේශවත් උනේ ඒ කැම්පේන් එක ඒ විදිහටම ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙන විදිහ මේ මේ අපේ රටේ ඇතුලෙන් අප එක නෙමෙයි ඒක වෙන රටකින් ඇවිල්ලා මේ රටේ මම වට දෙයක් කියන්නම් මේ රටේ සෝෂල් මීඩියා ඇල්ගොරිතම් එක පවා වෙනස් කරා ඇල්ගොරිතම් එක පවා ඔයාට පේන්න ඕන ටික තමයි ඒ දැන් ඒ අරගලයේ කාලේ ඒ මුළු ඇල්ගොරිතම් එක වෙනස් කළා තමන්ගේ ෆෝන් වලට අරගලේ 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 කියලා ඒවම තමයි පෙන්නුවේ කවුද ක්‍රියාත්මක කරේ ඒවා ඔබතුමා කියන්නේ නැහැ ඇමරිකාව ඒ තරම් මේකට දීප්ති මැදිහත් වුණා මම රටවල් කියන්නේ නැහැ මම කියන්නේ මේ මම රටවල් Facebook එකේ ඇමරිකාවේ මම රටවල් කියන්නේ නැහැ ඒක සෝෂල් මීඩියා එකේ මම TikTok වෙන්න බලන්නේ එක එක ප්ලැට්ෆෝම්ස් තියෙනවානේ ඒ ඇල්ගොරිතම් පවා ඒගොල්ලන්ට ඕනේ විදිහට ස්විච් කළා වෙනස් කරපු හින්දා තමයි යෝග වෙති තුනේ ඉතින් ඌවා පස්සේ කාලෙම හැබැයි බංග්ලාදේශයේ ඒ අරගලයේ යම් තැනකදී බංග්ලාදේශයේ තෙල් පොලින් බැරි වුණා බංග්ලාදේශයේ තෙල් පොලින් තිබ්බද ඒ කිසිම පොලින් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒ ආර්ථිකය නැගීමෙන් තිබ්බ ආර්ථිකය ඔව් ඉතින් ඒක තමයි කියන්නේ මේ බ්ලූ ප්‍රින්ට් එක මෙහෙ වෙච්ච දේම උනේ දැන් ඔක මල්ලිගරන්සේම කිව්වනේ කතන්දර මේ අපි කිව්වම ඌවා ඒ දවස්වල මොකද මම ඒ දවස්වල ගෝඨා විරාජපක්ෂ හිටපු ජනාධිපතිවත් එක්ක ඉතාලියෙන් හිටියා මම කෙලින්ම කියන්නම් ඔය කුමන්ත්‍රණයට දැන් මේ ඉන්න ජනාධිපතිතුමාගේ මිනිස්සු සම්බන්ධයි. ඉතින් මේ මිනිස්සුන් දැන් ඔය මීඩියා හෙඩ් කවුද ඔය ඉන්න කට්ටියයි. එතකොට ඒ ජනාධිපතිතුමා ළඟ දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ළඟ හිටපු මිනිස්සුම කියන්නේ අපි කූඩාරම් මෙච්චර ගැහුවා අරගලයට මෙහෙම හිටියා කියලා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැතිතුමා තෝරගත්තේ. ඔව් ඉතින් ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මෙහෙමනේ මම ඔයාලට කතාවක් කියන්න මේ එළිය දන්නේ නැහැ මේ කතාව. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාසට කතා කරා. සජිත් ප්‍රේමදාසට කතා කරාම ඒගොල්ලන් සජිත් ප්‍රේමදාස එක පාට මේක අරගෙන නැහැ. මෙහෙම මේ වැඩ පිළිවෙලක් එන්න ඕනේ. යා කතා කරලා තියෙනවා මේ මම දැන් ලොකු වෙලාවක් කතා කරලා තියෙනවා. මේක මෙහෙම වෙන්න ඕනේ මේක වෙනස් වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. යාගේ මේ කණ්ඩායම් මෙහෙම වෙන්න ඕනේ කියලා එතන ඩිස්කෂන් එකක් ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ලොකු වෙලාවක් එක දවස් පොඩි වෙලාවක් මේ ලොකු වෙලාවක් කතා කරලා ඊපස්සේ JVP එකට කතා කරලා තිබුණා. හරිද? එතකොට AKG-ත් එක්කත් ලොකු මේකක් ගියා. මොකද මේ රටේ රාජපක්ෂ ලොකු විරෝධයක් තියෙනවා. එහෙනම් මේක මේ මෙතන මෙහෙම ඔයගොල්ලන්ගේ පොඩි බැලලි කරගෙන මේ ළඟදී මේ අමුරු මාර්සන්ට කතා කියනවා. පට්ටපල් බොරු එක. ඇරියා එළියුම පට්ටපල් කම්බුන්නේ. පට්ටපල් බොරු. මොකද මම දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාටද කතා කරේ. මම තාමත් ඉතාල ළඟින් ආශ්‍රය ගන්න නිසා සරත් ෆොන්සේකාට පාව කතා කරා. ඔය ඔක්කොටම කතා කරලා සජීව ප්‍රේමදාස මහත්මයා. සරත් ෆොන්සේකා සමලු ඇත්තටම බය වෙලා හිටියේ. සරත් ෆොන්සේකා ඒ වෙලාවේ බාර ගන්න බය වෙලා හිටියේ. ලොකු බය ගානක් කතා කරලා එයා බය වෙලා හිටියේ මේක බාර ගන්න. සජීව ප්‍රේමදාස මම දන්නවා ඩිස්කෂන් එකක් ගියා මේක කරන්න නම් මෙහෙම මෙහෙම වෙන දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා. ඒකේ ඩිත් එකක් ගියා. hina ena de mokak dannawa? රනිල් වික්‍රමසිංහට කෝල් කරලා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියපු දෙයක්
කතා කරලා මේක මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒක බාර ගන්න කියවම කිව්වේ මොකද දන්නා? වට් ටයිම් කියලා අහලා. වෙලාව කීයද? වට් ටයිම්. ඒ කියන්නේ කිසිම ඩිස්කෂන් නැහැ. ඒ කියන්නේ මේ එක්ක බලයට තියෙන කෑදරකම හරි වට් ටයිම් කියලා අහලා දින එච්චරයි. එතුමා නැති වෙන්න දෙයක් නැහැ. එතුමා නැති වෙන්න දේවල් උතරේ තියෙන්නේ. ඔව්. ආ පාර්ලිමේන්තුව එක්කෙනයි. ආයේ පාර්ලිමේන්තුවේ ඉඳන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම කමකට කතා කරාන් පස්සේ. ඔව්. අනිත් එක යා බාර ගන්න ඉස්සල්ලා මේ රටේ IMF එකෙන් සහ ඒ දවස්වල දැන් ඔය ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකේ ලෝක බැංකුවේ ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකේ පවා මම දැන් බැසිල් රාජපක්ෂ ගිහලා ඒක ඔක්කොම ලෑස්තිලා තිබුණේ. මේක එයා ඇවිල්ලා කරපු දෙයක් නෙමෙයි. එයාත් එක පිළිගත්තනේ අර මීටින් එකකදී කිව්වා. හැබැයි මේ අරන් වික්‍රමසිංහ මහත්තයාට අර්ගලේ ඉවර කරන්න තිබ්බ මේ ධෛර්යය වෙන අයට තී කියලා විශ්වාස කරනවා. අර්ගලේ ඉවර කරන්න එයා ඉවර කරන්න ඕනේ නැහනේ. අපිත් ඒ දවස්වල එහෙම හිතුවේ. අපිත් ඒ දවස්වල අර බයි කණ්ඩායම ෆුල් චූන් වෙලා නේදී. ආ මෙයා ඇවිල්ලා ඔක්කොම ගහලා මේක විනාශ කරගන්න නෑ. එයා ආපු ගමන් එයාගේ කණ්ඩායම විඩ්‍රෝ වුණා. අර්ගලේට ෆන් කරපු මිනිස්සු ටික ඔක්කොම ටික විඩ්‍රෝ වුණ ගමන් අර හිටපු පෙරට්ටු ටිකයි ඔක්කොම ටික එතන ඉඳලා ඒගොල්ලන් අනාතු වුණා. කෑම ටික නැති වුණා. වතුර ටික නැති වුණා එතනට. ඉතින් ඒගොල්ලන්ගේ කණ්ඩායම තමයි උතන ෆන් කරේ. ඒක ඒක අපි දන්නවා. ඉතින් ඒක ඔය එතන හිටපු මිනිසුත් කියනවා මේ මෙයා එකපාරට පත් වුණ ගමන් ඔක්කොම දේවල් ටික නැවතුණා කියලා. අරගලේ හිටපු අයගෙන් වහන්න එතන හිටපු අරගලේ ඔය රනිල් වික්‍රමසිංහට UNP එකට සපෝට් කරපු නැති අයගෙන් අහන්න මොකද උනේ කියලා. ඒගොල්ලන් කියනවා බලන් ඉඳීදී ඔක්කොම නැති වුණාලු. පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන්. ගෙවල් වලට ගිනි තිබ්බේ JVP හරි ප්‍රවෘත්ගාමීන් වෙන්නත් අරගලයට ෆන්ඩ් කරේ රනිල් වික්‍රමසිංහ වෙන්නත් මේක ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැත්තේ. එහෙනම් අරගලයට ෆන්ඩ් කරපු කෙනායි පහන ගෙවල් ගිනි තියන්න දැන් අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියේ ගිනි තිබ්බා. හාමු කීන විදිහට තමයි වැඩ කරන්න ඕනේ හැමදෙස්සම. ඒක හාමු කීන විදිහට තමයි ඒගොල්ලන් වැඩ කරන්නේ. එතකොට දැන් හාමු කිව්වද මන්ත්‍රීවරුන් කිව්වද? ඒව දන්නේ නැහැ. ඒවත් දන්නේ නැහැ. ඒවම කිමේ මම අපි දන්නේ නැහැ. ඔව් ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔව් එළියට එන්නේ. හැබැයි ඔබ හිතන්නේ දැන් බංග්ලාදේශයට අද වෙලා තියෙන වින්නැහිය රනිල් වික්‍රමසිංහ වගේ කෙනෙක් බංග්ලාදේශයට එන නවත්තන්න තිබ්බේ කිය. බංග්ලාදේශයේ තාම අපි දන්නේ නැහැ නේ මොකද්ද කවුද කරන්නේ මොකද මේ මුල කිව්වද දන්නේ නැහැ. ඒක තමයි ආදිපති වෙයි. ඒක තමයි අධිකරණයට ගහන. පාර්ලිමේන්තුවට ගහන්න ගිය කවුද දැන්? JVP එකේ එකක් ගහන්න ගියනේ. ඔව්. ඒක තමයි මේ ඔක්කොම ඇතුලේ ලොකු ලොකු කතන්දර තියෙනවා. මේවා අපි පොඩි දේවල් දන්නේ. දැන් ඒ වගේම දැන් ගොඩක් කට්ටිය කියන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලානේ. දැන් අනිත් පැත්තෙන් විමල් විරංශ මන්ත්‍රීතුමා වගේ කට්ටියම කියනවා ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම ජුලි චන් කියන දේවල් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමිය කියන දේවල් කරලා තමයි මේ වින්න ඇති කරගත්තේ කියලා. ඒතර ඒ කුමන්ත්‍රණයට එතුමත් අහුණාද? මෙහෙම ඉතින් කුමන්ත්‍රණයට අහු වුණා ඉතින් එතුමා. ඇත්තටම මොකද වටේම ඉන්න කට්ටිය අපි ඔය රජ කාලෙත් ඔය කතන්දර වගේ දිනනවා. ඒක මගරින්න බැරුණා. නෑ මගරින්න කියන්නේ ඉතින් මේ මෙහෙමයි. දැන් ඔය යුද්ධයකදීත් හරි දැන් අපි යුද්ධය තියෙනකොටත් එක පාට යුද්ධේ වරුන් නෑනේ. මිස්ටේක්ස් ගණනාවක් වුණා. වෙලා 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 ඊට පස්සේ ඒ වලින් මිස්ටේක්ස් වලින් පුද්ගලෝ ඉගෙන ගන්නවා දේවල්. ඊට පස්සේ තමයි අපි යුද්ධය ජයග්‍රහණය කරේ. ඉතින් මේකත් එක්තරා කුමන්ත්‍රණයක එතුමා වට කරලා ගැහුවා. ප්‍රේමාව ඔය රටවල් ගැන අහන්න එපා. කවුද කියලා මම කියන්න මම දන්නේ නෑ. විසාර තියෙද්දන්න ඕ මට වැඩ කරන්නත් තියෙනවා. මම මේ මියුසික් කරන කෙනෙක්නේ. මට හරියන්නේ මම හිතන්නේ ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ඇති අපි ඒක හිතාගෙන අපි ඉස්සරහට යන්න. ඔබතුමා හිතනවාද මේ පාර නාමල්ට දිනා ගන්න පුළුවන් වෙයි කියලා ජනාධිපතිවරයා? නාමල් දින්නත් ඇත්තත් මම මේ ඕගොල්ලන් දැන් මේක කැප්ෂන් දාලා දාන්න එපා. හරිද? මට නම් නාමල් පොරක් ඇත්තනවා. මට ඇත්තම මේ කියන්නේ මට එහෙම ලොකු පැහැදීමක් නෑ නාමල් එක. පාර්ලිමේන්තුවේ දේශපාලනයේදී නාමල් මම කියන්නේ මගේ මිත්‍රයා. මට දේශපාලනයේ එහෙම ලොකු පැහැදීමක් මට තිබුණේ නෑ. මට හිතෙනවා දැන් මේලා මිනිස්සු ඔක්කොම නික දාලා ගිහිල්ලා සල්ලි වලට බාලයිසන් වලට පැනපු වෙලාවේ මේ මිනිස්සු තනියෙන් ඩිසිෂන් එකක් කරා කමන්නේ නෑ කියලා විනය ඉස්සරහට ආපේක මම කියන්නේ ඒක මාර්ගයක්. ඒක මම ඒකට කැමති ඒකට. නෑ කවුරුත් නැතුව ගියත් දැන් අන්තිම මොද නේද? නැතුව ගියත් නෙමෙයි ඔක්කොම දාලා ගියානේ ඒක සල්ලි වලට ගියාම පක්ෂයේ මිනිස්සු එනුවෙන් මිනිහා හිටියේ. ඒක ඔය පොට්ටුවේ මේ රාජපක්ෂලයින් වෙන කවුරුත්ම හිටියේ නැද්ද ඕක දෙන්න? ජනාධිපති අපේක්ෂා ගත්තේ මේ වෙලාවේද? මේ වෙලාවේ මේ වෙලාවේ ඉතින් ඒක ඒගොල්ලන්ගේ පක්ෂයෙන් තමයි අහන්න ඕනේ. නෑ මම කියන්නේ අපිට එළියෙන් බලද්දි අතුලේ කතන්දරේ මොකද්ද කියලා අපි දන්නේ නෑ. නෑ කියලා ඩම්ක පෙරලා ගියා තාවනේ. ඔව් නෑ මම කියන්නේ ඉතින් ඒ රායේ මේ පවුලේ රාජපක්ෂ කෙනෙක් කරන්න වෙන කාටවත් තනතුරක් ගන්න බෑනේ නේ. කැතයි වගේ හිතෙන්නේ නැද්ද? නෑ අපි එළියෙන් නම් බලද්දි අපි දැක්ක UMP ඒක ඉතින් ඒගොල්ලන්ගේ මේ පක්ෂයේ අහන්න බෑ පාක්ෂිකයන්. ඒගොල්ලන්ගේ ඡන්ද බේස් එක ඒගොල්ලන් මොනා රිසර්ච් එකක් කරන්නේ නැතිනි. ඒගොල්ලන්ගේ පාක්ෂිකයන් අපි තුමු ලක්ෂ 10 15 20 හරනම් ඒ මිනිස්සු මේලায় කාලද කැමති. මම නැත්තම් ධම්මික පෙරලා එනවට නම් මේ බොහොම කැමති නැ නෙමෙයි ඉතින්. මොකද මම දැනගත්තා මම ඔයක ඔය මේ මම අපි හිටපු ජනාධිපතිතුමාට කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වා ඒ දවස්වල ඔය ධම්මික ගැන කතා වෙනකොට මං කිව්වා බලන්න සර්
මාසකට කලින් මේ මනුස්සය අයින් වෙනවා කියලා මං ඇත්තටම කිව්වා. මං ඇත්තටම කිව්වා. වැඩේ වුණා. මං කීප දෙනෙක්ට කිව්වා ඔය කතාවන්දරේ මේ විදියටම වුණා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ පාර මැතිවරණය ගැන කොහොමද බලන්නේ? එතුමට යම් හැඟීමක් තියනවද මේ වගේ කෙනෙක් දින්නොත් හොඳයි කියලා? එහෙම හැඟීමක් තියනවද? නෑ, එතුමා බොහොම නිදාසේ ගෙදරට වෙලා දැන් කිසිම ප්‍රෙෂර් ගන්න නැතුව බොහොම විවේකීව හවසට කට්ටි යනවා කතා කරන්න. දේශපාලනය ගැන හම්බ වෙන්න යනවා. එතුමාට දැන් ඇමරිකාවට යන්නත් බෑ. එයාගේ මේකත් නැති හින්දා ළමයි බලන්න විදියකුත් නෑ. බොහොම නිදාසේ මේ තනියෙන් ඉන්නවා ගෙදර.